නමුතස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමුතස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමුතස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. සම්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං ති. පූජනීය මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත පින්නතුනි, ලෝක ධාතුවේ පහළ වූ මතු පහළවන්නා වූ තුන් කාලයට ඇති සීල බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව මේ ගාථාවෙන් කියවෙනවා. මේ ගාථාවේ කෙටි තේරුම මෙහිමයි. සම්බපාපස්සාකරණං කයින් වචනින් සිතින් සිදුවිය හැකි සීල පාපයන්ගෙන් වැළකීම. කුසලස්ස උපසම්පදා කයින් වචනින් සිතින් කළ හැකි කුසල ධර්මයන් සමාදන්ව පැවැත්වීම සිදු කිරීම. සචිත්ත පරියෝදපනං තම තමාගේ චිත්තසංතාන කෙලෙසුන් කෙරින් වෙන්කරගෙන පිරිසුදු කර ගැනීම. ඒතං බුද්ධාන සාසනං මේ සීල බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාවයි. බුදුරජාණන් වහන්සේගේ මෙම දේශනාවේ සඳහන් වෙන තේරුම විනය සූත්‍ර අභිධර්ම කියන පිටකත්‍රයටම සම්බන්ධයි. මේක විස්තර කරනවා නම් මුළු තුන් පිටකෙම කියන්න කරුණු තියෙනවා. ඒ හැර අපි කෙටියෙන් සලකා බලමු. සම්බ පාප නමින් කියවෙන්නේ කයින් සිදුවෙන අකුසල් තුන, වචනෙන් සිදුවෙන අකුසල් හතර, සිතින් සිදුවෙන අකුසල් තුන. මෙන්න මේ කියන්නේ දහයෙන් වැළකීම. සබ්බ පාපස්ස අකරණං කියන බුද්ධ වචනින් කියවෙනවා කෙටි. කුසලස්ස උපසම්පදා කියන මේ වචනින් කෙටියෙන් කියවෙනකොට මෙහෙමයි. කයින් සිදුවෙන අකුසල් තුනෙන් වැළකීම කුසලයක්. සිතින් සිදුවෙන වචනින් සිදුවෙන අකුසල් හතරෙන් වැළකීම කුසලයක්. සිතින් සිදුවෙන අකුසල් තුනෙන් වැළකීම කුසලයක්. ඒකම දාන, සීල, භාවනාදී කටයුතු සියල්ලම කුසල සංඛ්‍යාවෙන් ගැනෙනවා. සචිත්ත පරියෝදපනං කියන මේ වචනේ මේ මුලින් කියන කාරණා දෙකටම සම්බන්ධයි. සීල අකුසලයන්ගෙන් වැළකීමෙනුත් සිත පිරිසිදු වෙනවා. සීල කුසල් කිරීමෙනුත් සිත පිරිසිදු වෙනවා. ඒ සියල්ලම සිදු වෙන්නේ සිත දියුණු කිරීමෙන්. එනම් සමත භාවනා, විපස්සනා භාවනා දියුණු කර ගැනීමෙන් සිත පිරිසිදු වෙනවා. ඒ පිරිසිදු වීමේ ආකාර අපි සරල වශයෙන් තේරුම් ගන්න වටිනවා. හැම දිනාටම මේ වනාන්තරවලට ගිහිල්ලා භාවනා කරන්න අපහසුයිනේ. සිය නිවෙස්වලම එදිනෙදාම කළ හැකි භාවනා ක්‍රම අපට තියෙනවා. ඒවා පුරුදු කර ගැනීමෙන් දිනපතා අපේ සිත උපදාන මැණිකක් වාගේ පිරිසිදු බවට පත් කරගන්න පුළුවන් වෙනවා. මේ කාරණේ පැහැදිලි කර ගැනීම පිණිස අපි සාධක වශයෙන් බුදුරජාණන් වහන්සේගේ කාලයේ වැඩ සිටිය රහතන් වහන්සේ නමක් ගැන කියනවා. සැවැත් නුවර බොහෝ ධනවත් සිටුවරියෙක් හිටියා. තරුණ සිටුවරියෙක්. මේ සිටුවරයාගේ දෙමව්පියන්ගේ ඇවෑමෙන් සිටු බුදුලේ ගැන බොහෝ සෙයින් වෙහෙසෙනවා. සේවක සේවිකාවන් සංවර කර ගැනීම, තමන්ගේ ධන සම්භාර ආරක්ෂා කර ගැනීම, මේ ආදී කටයුතු බහුල නිසා කවදාකවත් සැපෙන් නිදා ගන්නවත් නැහැ. සැපෙන් නිඳ යන්නේ නැහැ. නිතර බයෙන් තැති ගැනීමෙන් ඉන්නේ. මෙන්න මේ සිටුවරයාට යම්කිසි වැදගත් දර්ශනයක් ලැබුණා. ඒක මෙහෙමයි. මේ සිටුවරයා තමන්ගේ මාලිගාව තියනවානේ. මාලිගාවේ ඉහළ තැනක ඈත පේන තැනක ඉඳගෙන පාරදිහා බලාගෙන ඉන්න වෙලාවක සෑම දවසේම දකින්න ලැබෙනවා පිණ්ඩපාතේ වඩින සිල්වත් ස්වාමීන් වහන්සේ කෙනෙක්. වටපිට බලන්නේ නැහැ, උඩ බිම බලන්නේ නැහැ,
බොහොම සාන්තව පියනගනවා. මෙතුමාට කල්පනා වුණා මේ වඩින ස්වාමින් වහන්සේගේ సంతානේ සනසෙල්ලක් ඇති. දාසකමන් මේ ස්වාමින් වහන්සේක කතා කරලා විමසන්නට ඕනේ කියලා යතක් පහල කරගත්තා. එක් දිනක් උදෑසනක ස්වාමින් වහන්සේ වීතියේ වඩින වෙලාවේ පාරට සමීප වුණා. තමන්ගේ ආරක්ෂකයන් එක්ක සමීපේලා ඉන්නකොට ස්වාමින් වහන්සේ හෙමින් හෙමින් වඩිනවා දැකලා ඉදිරියට ගිහින් ආචාර කරලා අසා සිටියා. ස්වාමින් වහන්සේ, ස්වාමින් වහන්සේ මේ පාරේ වඩින වෙලාවල් මම බලාන ඉන්නවා. ස්වාමින් වහන්සේ වෙන මිනිස්සු වාගේ කලබලෙන් යන්නේ නැහැ. අත යහා මෙහා වනවන්නේත් නැහැ. වටපිට බලන්නේ නැතුව, ගොඩබිම බලන්නේ නැතුව බොහොම සංවරව ගමන් කරනවා. මං හිතනවා ස්වාමින් වහන්සේගේ සිතේ යම්කිසි මානසික සැනසෙල්ලක් සුවයක් ඇති කියලා. මට අවසරයි, මට නම් එවැනි සැනසෙල්ලක් නැහැ. මං නිදාගන්නවත් නැහැ සැනසෙල්ලි. එනිසා ස්වාමීනි, මටත් ඔය සැනසෙලිමත් හිතක් හදාගන්නට උපදේශයක් ලබා දෙනසේකවා කියලා ආරාධනා කළා. නුවණ දියුණු කළේ ස්වාමින් වහන්සේත් කල්පනා කළා, මේ තැනැත්තා බෞද්ධයෙකුත් නෙමෙයි, බනහලක් දන්නේ නැහැ. මේ තැනැත්තාට බොහොම සරල දෙයක් කියන්න ඕනේ කියලා සඳහන් කළා. එසේනම් සිටුතුමනි, සෑමදාම උදෑසන අවදිනකොට හිතන්ඩ කාට හරි යමක් පරිත්‍යාග කරන්නෙමි කියලා. ඒ කියන්නේ මේ පාර යනවා දුගි දුප්පත් අය, පැවිදයා යනවා, එහෙම නැත්නම් කුරුල්ලන් කොබෙයයන්ට හරි යමක් දෙන්න පුරුදු වෙන්න. ඒ දීමනා පුරුදු වුණාන් පස්සේ ඒක දාසපුරාම හිත හිතා සතුටු වෙන්න කියලා මේ උපදේශය දුන්නා. ඉතින් මේ තරුණ සිටුවරයා බොහොම ගෞරවයෙන් පිළි අරගෙන එදා පටන් පරිත්‍යාගය පුරුදු කළා. ටික දවසකට පස්සේ නැවත ස්වාමීන් වහන්සේ ඉදිරියට ගිහින් වැඳලා කියනවා, ස්වාමින් වහන්සේ, මම දැන් හොඳට පුරුදු වුණා පරිත්‍යාගයේ. ස්වාමීනි, මට දැන් හොඳින් නිින්දත් යනවා. මං හිතනවා මාස තුනෙන් කෙනෙකුට සැපවත් වෙන්න උදව්වක් කළා නේද කියලා මං සතුටු වෙනවා. අනේ ස්වාමීනි, මට තවත් එකක් කියලා දෙන්න කියලා ආරාධනා කළා. ස්වාමින් වහන්සේ තේරුම් ගත්තා දැන් මේ සිටු පුත්‍රයාගේ සිතේ දැන් දහමට නැමීගෙන එනවා. එනිසා මෙතුමාට තිසරණේ දෙන්න ඕනේ කියලා කියා හිටියා. එසේනම් සිටුතුමනි, අදින් පස්සේ තෙරුවන් සරණ යන්න, බුද්ධං සරණං ගච්ඡාමි ආදි වශයෙන් තෙරුවන් සරණ යන්න. තෙරුවන් සරණ ගිහින් දාස පුරාම තමන්ගේ වැඩ කටයුතු අතරත ඒ තෙරුවන් සරණ යාම හිතින් කියව කියවා වැඩ කරන්න කියලා උපදේශයක් දුන්නා. ඉතින් මෙතුමායක බොහොම ගෞරවයෙන් පිළිගත්තා. පිළි අරගෙන ඒ අනුව පැවතුණා. එතැන් පටන් මේ සිටු පුත්‍රයා පරිත්‍යාගයත් පුරුදු කරනවා, තිසරණියත් හොඳට පුරුදු කරගෙන දිනපතාම මේක සිහි කරනවා. මේක අනුව සිතින් සිතින් නිතර නිතර තිසරණේ කියව කියවා දාස වැඩ කරනවා. ඉතින් එයින් පුදුම විදිහේ මානසික සහනයක් ලැබුණා. එක දවසක් උදේ නැවතත් ගිහින් ස්වාමින් වහන්සේ වඩින වෙලාවේ ආචාර කරලා කියා හිටියා, ස්වාමිනී, මට දැන් පරිත්‍යාගය හොඳට පුරුදුයි, තිසරණියත් හොඳට පුරුදුයි. මට දැන් සැපසේ නිින්ද යනවා, නපුරු හීනයක් පේන්නේ නැහැ. සැපසේ අවදි වෙනවා. අනේ ස්වාමීනි, මට තවත් එකක් කියලා දෙන්න කියලා ආරාධනා කළා. ඉතින් ස්වාමින් වහන්සේ එහදා දුන්නා, දැන් එහෙමනම් දිනපතා තිසරණය පංචශීලයට සමාදන්ව මෙනෙහි කරන්න. දැන් පරිත්‍යාගයයි තිසරණයයි පංචශීලයයි නිතර නිතර හිතින් කියව කියවා දාස වැඩ කරන්න. ලොකු සැනසෙල්ලක් ලැබේ කියලා උපදෙස් දුන්නා. නැවතත් මෙතුමා ඒ අනුව පිළිපැදලා පසුදා උදෑසන ස්වාමින් වහන්සේ මුණ ගැහිලා කියනවා, ස්වාමීනි, මට දැන් පරිත්‍යාගය තිසරණය පංචශීලය හොඳින් ප්‍රගුණ වුණා. මං නිතිපතාම ඒක කියව කියවද්දී මගේ හිතේ තරහ යන්නේත් නැහැ, බයක් ඇති වෙන්නේත් නැහැ, ශෝකයක් ඇති වෙන්නේත් නැහැ, සේවකයන්ගේ අඩුපාඩු ගැන මං ඉක්මන් වෙන්නේත් නැහැ. අනේ ස්වාමීනි, මට තවත් විභාගයේ උපදේශයක් දෙන්න ඉල්ලා හිටියා. ස්වාමින් වහන්සේ තේරුම් ගත්තා දැන් මේ සිටු පුත්‍රයාගේ හිත බොහොම ධර්මයට නැමීගෙන තියෙන්නේ කියන අදහස තේරුම් අරගෙන උපදේශයක් දුන්නා. එසේනම් සිටු පුත්‍රය පොයට අටසිල් සමාදන් වෙලා රකින්න පුරුදු වෙන්න. හොඳයි ස්වාමීනි කියලා ඒකත් බොහොම ගෞරවයෙන් පිළි අරගෙන පොයක් පාසා අටසිල් සමාදන් වෙන්න පුරුදු වුණා.
එවිදියට පැවතුනා. එක දවසක් මේ සිටුවරයා ස්වාමින්වහන්සේ මුණගැහිල කියනවා, ස්වාමීනි මට දැන් තිසරණයේ පංචශීලය නිත්‍ය වශයෙන්ුත් පොයට අටශීලයක් රකින්නවා, පරිත්‍යාගයත් හොඳින් පුරුදුයි. අනේ ස්වාමීනි මට දැන් ගේදොර ගැනවත් ආසාවක් නැහැ, මේ සිටු බෝධලේ ගැනවත් ආසාවක් නැහැ, මට පුදුම විදිහේ නිදහස් මනසක් දැන් තියෙනවා. ස්වාමීනි තවත් මට එකක් කියලා දෙන්න අනුකම්පාවෙන් කියලා ආරාධනා කළා. එක් දිනක් මෙතුමා ස්වාමින්වහන්සේ මුණ ගැහිලා කියනවා, ස්වාමින්වහන්සේ මට දැන් කියන්න බැරි තරම් ලොකු සහනයක් මනසට තියෙනවා, මට තවත් එකක් අනුකම්පාවෙන් කියලා දෙන්න කියලා ඉල්ලා හිටියා. ස්වාමින්වහන්සේ සඳහන් කළා, දැන් ඉතින් ගිහි ජීවිතයේ කරන්න පුළුවන් උසස්ම සීලයක් තියෙනවා තිසරණ පංචශීලයේ වෙනුවට තිසරණයි සහිත ගාහට දසශීලය. ඒක සමාදන්ගෙන යට මෙහෙමයි කියලා උගන්වුවා. ඒකානුව එතුමා තිසරණයි සහිත දසශීලයේ නීත්‍ය වශයෙන්ම පුරන්න පටන් ගත්තා. දැන් ඉතින් පුදුම විදිහේ අශ්වශීලක්, ඒ කියන්නේ තමන්ගේ බූදලේ සියල්ලන්ඩ පැවරුවා, එවාගේම සුදු වස්ත්‍රයක් ඇඳගත්තා, එක වේලක් ආහාර ගන්න පුරුදු වුණා, බ්‍රහ්මචාරීව ජීවත් වුණා, ඇඳුම් පැළඳුම් ආදී දේවල් වලින්, ඒ කියන්නේ ආභරණ පැළඳීමෙන් වැළකුණා. මේ විදිහට එතුමා දැන් ඉතින් පැවිද්දෙක් වාගේම ගිහි ජීවිතයේ බොහොම සැනසිලිමත් ජීවිතයක් ගත කරන්න පුරුදු වුණා. දැන් මෙසේ පිළිවිලින් මේ හිත දියුණු කරගත්ත මේ සිටුවරයාට හිතුණා, මොනතරම් වාසනාවක්ද මේ බුද්ධ ශාසනයේ තියෙන්නේ, කවදාකවත් නොලැබෙන විදිහේ මානසික සහනයක් දැන් මට තියෙනවනේ, මං තවත් එකක් ඉල්ලන්න ඕනේ කියලා ස්වාමින්වහන්සේ ළඟට ගිහින් වැඳලා කිව්වා, ස්වාමීනි මට දැන් පරිත්‍යාගය, තිසරණය, ඝාට දස සීලය හොඳින් ප්‍රගුණයි, මං නිතිපතා හැම වෙලාවෙම මේක හිතින් කියවනවා, අනේ ස්වාමීනි මගේ හිතට කවදාකවත් කෙලෙස් හිතක්වත් එන්නේ නැහැ, ලෝභයක් එන්නේ නැහැ, ද්වේෂයක් එන්නේ නැහැ, මෝහයක් එන්නේ නැහැ, ඊර්ෂ්‍යාවක් එන්නේ නැහැ, මාන්නයක් නැහැ, මොනවාක්වත් නැහැ, මගේ හිතේ හරියටම රහතන් වහන්සේ කෙනෙක් වගේ මගේ හිත පිරිසුදුයි කියලා මං හිතෙනවා, අනේ ස්වාමීනි මට තවත් එකක් කියලා දෙන්න කියලා ආරාධනා කළා. ස්වාමින්වහන්සේ තේරුම් කරගත්තා, දැන් ඉතින් මෙතුමාගේ සිත බොහොම පිරිසිදුයි, මේ පිරිසුදු හිතක් ඇති බැවින් දැන් මී ළඟට තියෙන්නේ මෙතුමාට මීට වඩා උසස් සැපයක් ලබා ගන්න නම් සසුන් ගත වෙන්න ඕනේ කියලා කියා හිටියස්. පින්වත් සිතුතුමනි, දැන් ඔබ ගිහි ජීවිතේම පැවිද්දෙක් වාගේ, එනිසා බුද්ධ ශාසනයේ පැවිදි වෙලා තවත් දුරට හිත පිරිසිදු කරගන්න, දැන් අනුපිළිවෙලින් පරිත්‍යාගයෙන්, තිසරණයෙන්, පංචශීලයෙන්, අංසාෂ්ටාංග ශීලයෙන්, ඝාට දස ශීලයෙන් එන්න එන්න හිත පිරිසිදු කරගත්ත සචිත්ත පරියෝදපණං. එනිසා හිත පිරිසිදු කරගෙන මේ මොහොතේදී තවත් පිරිසිදු කර ගැනීම පිණිස බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න කියලා ආරාධනා කළා. එතුම බොහොම ගෞරවයෙන් සසුන් ගත වෙලා පැවිදි වුණා. ඉතින් මේ සිටු පුත්‍රයා දැන් ඉතින් බොහොම ශ්‍රද්ධාවෙන් එවාගෙම ඕනකමින් සම්බුද්ධ ශාසනයේ පැවිදි වුණා. පැවිදි වෙනකොට මව්පියන් දෙන්නෙක් වශයෙන් ඉන්නවනේ, ආචාර්ය උපාධ්‍යයන් වහන්සේ. උපාධ්‍යයන් වහන්සේ ළඟට වඳින්න ගියාම ශික්ෂාපද ගැන කියලා දෙනවා, කෝටි ගණන් ශික්ෂාපද තියෙනවනේ. ආචාර්යයන් වහන්සේ ළඟට වඳින්න ගියාම අභිධර්මයේ ගැන කියනවා, මේ විදර්ශනා භාවනාවට අවශ්‍ය නිසා කියලා. ඉතින් මෙතුමාට මේ දෙකම ගැඹුරුයි. ශික්ෂාපදයේ මෙච්චර විශාල පිරිසක් ඇති බැවින්, ප්‍රමාණයක් ඇති බැවින් හිතේ මතක තියාගන්න බෑ. අභිධර්මයේ වාගේ නුපුරුදු වචන නිසා මතක තියාගන්න බෑ. මෙතුමා ආචාර්යයන් වහන්සේ ළඟට ගින් කියනවා, ස්වාමීනි මං බොහොම ශ්‍රද්ධාවෙන් පැවිදි වුණේ, අනේ ස්වාමීනි මට දැන් නම් එපා වුණා මහණකම, ඇයි මෙච්චර ශික්ෂාපද තියෙනවා මට මතක තබා ගන්න බැරි නිසා එකක් හරි කැඩුණොත් මං අපායටනේ යන්නේ, අනේ ස්වාමීනි මං පැවිදි වෙලා ඉඳලා මදි, මං අයමත් ගිහි වෙලා සීල් රකින්නම් කිව්වා. ආචාර්යයන් වහන්සේ ඥානවන්ත නිසා කියා හිටිය, අපි බුදුරජාන් වහන්සේ ළඟට ගින් උපදේශයක් ඉල්ලමුකෝ කියලා තවත් සංඝ පිරිසක් එක්ක භාග්‍යතුන් වහන්සේ වෙත ගියා. ගිහිල්ලා තමන්ගේ ශිෂ්‍යයාගෙන කියනවා, ස්වාමීනි මේ ශිෂ්‍ය නම බොහොම ශ්‍රද්ධාවෙන් පැවිදි වුණේ, දැන් මේ නැවත ගිහි වෙන්න හිතෙනවා, අනේ ස්වාමීනි සුදුසු උපදේශයක් දෙනසේකවා කියලා ආරාධනා කළා.
බුදුරජාණන් වහන්සේ ධනවදාරනවා තමන් වෙත එන ගිහි පැවිදි හැම දෙනා විසින්ම පූර්ව පූර්ව ජාතිවලදී පුහුණු කරපු භාවනා ක්‍රම භාග්‍යතුන් වහන්සේගේ නුවණට වැටෙනවා. එනිසා වදාලා මහණ ඔබට මේ කෝටි ගණන් ශික්ෂාපද රකින්න බැරි එක ඇත්ත. එකක් රකින්න පුළුවන්ද? එසේ ස්වාමීනි මට එකක් රකින්න පුළුවන්. එහෙනම් ඔය සීලෝම ශික්ෂාපද ආරක්ෂා වෙන්නේ එකක් ආරක්ෂා කිරීමෙන්. ඒ මොනවද? සිත. සිත ආරක්ෂා කර ගැනීමෙන් ශික්ෂාපද සුවසේම ආරක්ෂා වෙනවා. ඒ කියන්නේ හිතට රාගයක්, දෝෂයක්, මෝහයක්, මාන්නයක්, උපක්ලේශයක් එන්නේ නැතුව හිත ආරක්ෂා කරගන්න සිහියෙන්. නිරන්තරයෙන් හිත කෙරෙහි සිහියෙන් ඉන්න කියලා ලස්සන ගාථාවකින් උපදේශය දුන්නා. සුදුද්දසං සුනිපුනං යත්තකාම නිපාතිනං චිත්තං රක්ඛේත මේධාවේ චිත්තං ගුත්තං සුඛාවහං කියන ගාථාවෙන් උපදේශ දුන්නා. මහණ මේ සිත කියන එක දකින්න බොහොම අමාරුයි. සුදුද්දසං සුනිපුනං මේක බොහොම සියුම් දෙයක්. ඇහැට පේන්නේ යත්තකාම නිපාතිනං. එහෙම නමුත් කැමැති කැමැති අරමුණු ඇත දුවනවා, පයනවා, ඇලෙනවා. චිත්තං රක්ඛේත මේධාවී. ඒ විදිහේ පවට්නාමේ සිත ඥානවන්තයා විසින් ආරක්ෂා කරගත යුතුයි. චිත්තං ගුත්තං සුඛාවහං. මේ සිත ආරක්ෂා කර ගැනීමෙන් ලෞකික වශයෙන්ුත් ලෝකෝත්තර වශයෙන්ුත් ධ්‍යාන සැප, විපස්සනා සැප, මාර්ගඵල සැප, අමා මහ නිවන් සැප කියන සියලුම සම්පත් ලැබෙනවා කියන එක පහදා දෙමින් චිත්තානුපස්සනා භාවනාව පහදා දුන්නා. වාසනාව කොච්චරද? සසරදී පුරාගෙන ආපු ගුණධර්මත් හේතුවෙන් ඒ ස්වාමීන් වහන්සේ සියලු කෙලෙස් නසා මහා රහත් භාවයට පත් වුණා. මහා සංඝරත්නයේ මේ දේශනේ සවන් දුන්නා. සංඝ පිරිසේ වගේම දායක පිරිස සවන් දුන්න. මේකෙන් පැහැදිලි වුණා අපි කාටත් නිවන් මඟ ගමන් කිරීම බොහෝම සැපදායකයි කියලානේ. ඒ කියන්නේ බොහෝ දෙනා හිතනවා මේ නිවන් දකින්න වැඩ කරනවා කියන එක බොහොම දුෂ්කරයි කියලා. නමුත් අර සිල්වත් ගුණවත් නැනවත් ස්වාමීන් වහන්සේ උපදේශක් දුන්නානේ. මේ බොහෝ ධන සම්භාරයේ කැළී ගැළී සිටි සිටුවරේකට අනුපිළිවෙලින් සිත පුරුදු කරන හැටි. දැන් මේ සබ්බපාපස්ස ගාථාවේ සඳහන් වෙන උපදේශය අනුව එතුමා අනුපිළිවෙලින් පාපයන්ගෙන් වැළකුණා. අනුපිළිවෙලින් කුසල් සිත් පුරුදු කළා. ඒ හේතුවෙන් හිත පිරිසිදු වුණා. අන්තිමේදී ගිහි ජීවිතයේම අනාගාමි කෙනෙක් වාගේ දහසිල් සමාදන් වෙලා ඉඳලා එයිනුත් නොනවති බුද්ධ ශාසනයේ පැවිදි වුණා. බුද්ධ ශාසනයේ පැවිදි වෙලා තමන් වහන්සේගේ సంతానගත කෙලිසුන් නැසලා සීල කෙලිස් නැසලා මහරහත් භාවයට පත් වුණා. මෙයින් පැහැදිලි වෙනවා කාටවත් පැවිදි වෙන්න අවස්ථාවක් නැති වුණාට ජීහි ජීවිතයේ තුලින් ලබන්න පුළුවන් මානසික සැනසෙල්ල කොච්චර පහසුවෙන් ලබන්න පුළුවන්ද කියන එක නේද? බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා හිත පිරිසිදු කර ගැනීම ඒකායන මාර්ගය. එයින් ගැඹුරුම තැනක් තමයි සමත භාවනා සහ විපස්සනා භාවනාව. මේ සමත භාවනා විපස්සනා භාවනාව අනුපිළිවෙලින් අර සිටුවරයාට సంతානේ වැඩුණ හැටි තේරුම් ගන්න පුළුවන්. දැන් පරිත්‍යාගයේ සිදු කළා. පරිත්‍යාගයේ කරමින් දිනපතා මේක සිහි කරනවා. සිහි කරන්නේ කුසල් සිතින්නේ. කුසල් සිතක් යම් තැනක තියෙනවා නම් එතන තියෙනවා සතිපට්ඨාන හතරම. එවාගෙම ඉරිදීපාද හතර, සම්මාප්පාදාන හතර, ඉන්ද්‍රිය පහ, බලධර්ම පහ, බොජ්ජංගාත, මග්ගංගාට ඔක්කොම තියෙනවා. ඒවා කඩින් කඩ කොටස කොටස වැඩෙනවා. ඊළඟට තිසරණේ සමාදන් වරැක්කා. එිනුත් හිත පිරිසිදු වුණානේ. එතෙන්දීත් කුසල් සිතින් නෙමේ තිසරණේ ආරක්ෂා කරන්නේ. තිසරණේ හිතින් කියව කියව මෙනෙහි කරන්නේ ඒක අනුස්සතියක්නේ. ඒ කුසල් සිත තුලත් ඔය කියන බෝධිපාක්ෂික ධර්ම හිතේ වැඩුණා. පංචශීලයත් එහෙමයි. උපෝසත් අෂ්ඨාංග ශීලයත් එහෙමයි. ඝාඨ දස ශීලයත් එහෙමයි. එකින් එකට එකින් එකට සිටුවරයාගේ හිතේ
අර ලෝභ දෝෂ මෝහ ආදී කෙලෙසුන් තුනී තුනී වෙවි ගියා. අන්තිමේදී එතුමාගේ හිත ලෞකික වශයෙන් ගිහි ජීවිතයේ වශයෙන් පිරිසුදු කරගන්න පුළුවන් මට්ටමට පිරිසුදු කරගත්තන්න බුද්ධ ශාසනය අනුගමනය වෙන හැටි නේද? දැන් අපි ධම් කතාවක් පැහැදිලි කර දුන්නා. මේ පින්නතුම් මේ ධම් කතාවට සවන් දුන්නා. මේ දේශනාවත් සවන් දීමත් දෙකටම පහළ වෙන්නේ කුසල්සිත. මේ කුසල්සිත තුලින් අපේ సంతානේ ඔය කියන සතර සතිපට්ඨාන ආදී බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා. අපි ඇහැට පේන්නේ නැහැ. හිත ඇතුලේ වැඩෙනවා. හිත ඇතුලේ වැඩෙන මේ ගුණධර්ම නිසා මනසට ඇති වෙන පුදුම විදිහේ සැනසෙල්ලක්. තරහා යන තැන තරහා එන්නේ නැහැ. බය වෙන තැන බය හිතෙන්නේ නැහැ. රාගයක් ඇති වෙන තැන රාග හිතක් එන්නේ නැහැ. ශෝකයක් වෙන තැන ශෝක හිතක් එන්නේ නැහැ. ඒ මක් නිසාද? හිත පිරිසුදු වීම නිසායි. එනිසා පින්නතුනි, මේ හිත පිරිසුදු කර ගැනීම අනුපෙළවෙලින් සරල සරලව කෙටි කෙටියෙන් අපට පුරුදු කරගන්න පුළුවන්. දැන් අපි බුදුපාන දල්වනවානේ. බුදුපාන දල්වනකොට මේ මක් නිසාද බුදුපාන දල්වන්නේ? බුදුරජාන් වහන්සේට එළිය අවශ්‍ය නැහැ. මේ පහන දැල්වීමෙන් අපි කරන්නේ ගෞරවයක්. තුන් ලෝක ධාතුව ප්‍රඥා ලෝකයෙන් ආලෝකමත් කොට අදාළ අනන්ත ඥාන ඇති සරුවක්ඥන් වහන්සේගේ ප්‍රඥා ලෝකයට මේ පහන්නා ලෝකයෙන් ගෞරව පූජා වේවා. මේ කුසලෙන් අපටත් ප්‍රඥා ලෝකේ ලැබේවා. හිත පිරිසිදු වුණානේ. මෙන්න මේ වාගේ මලක් පහන තැම්පත් කරන වෙලාවේ, එමෙ වගේම මලු පෙත්මන් හැමදෙන වෙලාවේ, බණක් අහන වෙලාවේ, බණක් කියන වෙලාවේ, ධර්ම සාකච්ඡා කරන වෙලාවේ, හැම විටම තමන්ගේ හිත අර වගේ බෝධිපාක්ෂික ධර්මයන්ගෙන් පිරිසිදු වෙනවා. සමත භාවනා වශයෙන් උත් ඒකාග්‍රතාව වැඩෙනවා. විපස්සනාවටත් ඒක පදනම් වෙනවා. බෞද්ධය මහා සංඝ රත්නයේට දන් දෙනවා. ආහාර පාන පරිත්‍යාග කරනවා. ඒ වෙලාවේ බොහෝ සෙයින් හිතන්න වටිනවා. අපි මේ පරිත්‍යාග කරන ආහාර පාන දාන වස්තුව ශිල්ප තුන් වහන්සේලාට දිව්‍ය ඖෂධයක් මෙන් වෙයි. ආයුෂ වැඩේවා, වර්ණයේ වැඩේවා, සැපේ වැඩේවා, කාය බලයේ වැඩේවා, ඥාන බලයේ වැඩේවා, ධ්‍යාන බලයේ වැඩේවා, විපස්සනා ඥාන වැඩේවා, මාර්ගඵල නිවන් ලබන්ට අපේ මේ දානයත් උපකාර වේවා. අපටත් හේතුවෙන් අපේ නිවන් මඟ ආලෝක වේවා. හිතන්න හිතන්න කුසල් සිත්නේ වැඩෙන්නේ නේද? ආහාර පාන දෙනකොට මෛත්‍රියත් වැඩුවා. මෛත්‍රියත් පරිත්‍යාග කළානේ. ඒක නිසා හැම විටම අපට පුළුවන්කම තියෙනවා හැම දෙයකින්ම කුසල් සිත් වඩා ගන්න. එසේම ත්‍රිසංගත සත්තුන් අපි යමක් දෙනවා. බල්ලෙකුට, බල්ලෙකුට, කුරුල්ලෙකුට යමක් දෙනවා. දෙන වෙලාවට හිතන්න පුළුවන් කුසල් සිතින් මේ සත්වයා අනන්ත ජාතිවල සක්විති රජ වෙලා හිටියා. සක්දේව රජ වෙලා හිටියා. බ්‍රහ්ම රජ වෙලාත් හිටියා. මගේත් මව්පියන් වෙලා ඉඳ ඇති. මමත් අනන්ත ජාතිවල මේ තත්ත්වෙන් දුක් විඳා. මම මේ කරන පරිත්‍යාගයෙන් මේ සත්‍යාගයේ సంతානේ කුසල් සිත් පහළ වෙලා සුගතියක ඉපදෙලා කල්යාණ මිත්‍ර ඇසුර ලබාගෙන සම්මාදිට්ඨියේ පිහිටලා කුසල් සිත් පහළ කරගෙන පාරමී පුරාගෙන සසර දුකින් මිදී නිවන් දකීවා කියලා මෛත්‍රී කරලා. ඇත්තෙම තමාගේ సంతානේ අසීමිත කුසල ස්කන්ධයක් වැඩිවීමෙන් හිත පිරිසිදු වෙනවා. අපි පයින් ඇවිදිනවා. පයින් ඇවිදෙනකොට හිතන්න පුළුවන් මම මේ තබන පියවරකින්වත් කිසි සතෙකුට හිංසා නොවේවා. තමන්ගේ හිත පිරිසුදු වුණා. වාහනයක් පදවනවා. මේ වාහනයට කිසිම සතෙකු යට නොවේවා. හිංසා නොවේවා. මේ හිතන්න හිතන්න හිත පිරිසුදු වෙනවා. මෙන්න මේ වාගේ සරල වශයෙන් හිත පිරිසුදු කිරීමේ පිළිවෙත් අනුගමනය කරලා යම් වෙලාවක විවේකයක් තියෙනවා නම් උඩුකය කෙලින් තබාගෙන භාවනා වශයෙන් සරලම සමත භාවනා තමයි ආනපාන සතියේ. සතිපට්ඨාන සූත්‍රයේ මුලටම තියෙන ආනපාන සතියනේ. එනිසා බොහොම සරල භාවනාවක් ආනපාන සතියේ. අපේ බුදුරජාන් වහන්සේ බුදු වීමේදී පළමුවෙන්ම පටන් ගත් ආනපාන සතිය. එනිසා ස්වල්ප වේලාවක් ආශ්වාස ප්‍රශ්වාස දෙක හිත යොදාගෙන ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කරමින් ඉන්න.
සිතක් සිතක් ගානේ කියන්නේ මෙනෙහි කරන වාරයක් ගානේ සතිපට්ඨාන හතර වැඩෙනවානේ. ආශ්චර්යයක් නේද? ඒ නිසා බොහෝම සරලව අපට හිත දියුණු කරගන්න පුළුවන් පින්නතුනි. මේ தත්ත්වය අපි තේරුම් ගත්තාම අපට මේ ලබාගත් වාසනාවන්ත පුණ්‍යවන්ත ජීවිත තුලින් නිවන සමීප කරගන්න පුළුවන්. ඒ නිසා අපි ආශිර්වාදත් කරනවා අපි සීලමු දෙනාට බුදුරජාන් වහන්සේගේ උපදේශ පරිද්දෙන් මේ විදිහට සිත පිරිසිදු කර ගනිමින් නිවන් මඟ පාරමී පුරාගෙන ඊටාම සුවසේ ධ්‍යාන සමාධි සමාපatti විපස්සනා ඥාන වඩාගෙන ආර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුව ලබන්න අපි සෑම දෙනාට ශක්තිය, බලය, ධෛර්යය, වීරිය, ආරක්ෂාව, ආශිර්වාදය, සතිය, සමාධිය, ඥානීය ගුණය, ඡන්දේ චිත්තේ විරවිමංසාවක් රත්නත්‍රා අනුභවයෙන් ලැබේවා වැඩේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අපේ බුදුරජාණන් වහන්සේ දීර්ඝ කාලයක් කියන්නේ විෂයාසංකේය කල්පලක්ෂයක් තිස්සේ පාරමී පුරා නැමෙත් ලෞතුරා බුදු වුණා. ජීවමාන කාලයේදී සූවිසි අසංකේය 9 කෝටි 8 ලක්ෂයක් දෙනාට නිවන ආબોධ කෙරෙව්වා. අනාගතයේදී මගපල නිවන් සුව ලබන්න සුදුසු පුණ්‍යවන්තයන්ට පිහිට වෙනු පිණිස 84 දහසක් ධර්මස්කන්ධයේ අදිෂ්ඨාන බල පිහිටුවා දේශනා කළා. එසේ දේශනා කළා තමන් වහන්සේගේ ආවශ කෙලවර තුන් ලෝකයේ බබළුවන පහනක් නිවී ගියා වගේ හිරිනිවුණා. ඒකානීටි රහතන් වහන්සේලා හිරිනිවුණා. ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සසු ජනතාව කර්මාරූප පරලුව ගියා. වැඩිහිටි විහාරස්ථාන රාජධානිය කොම කාලය ගැවැමෙන් නැති වී ගියා. මේ වාගේ සීළු සංස්කාර ඇති වෙන නැති වෙන නිසා අනිත්‍යයි. ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙන බැවින් දුකයි. කැමති කැමතිසේ නොපවත්නා බැවින් අනත්තයි. පිළිකුල් බැවින් අසුබයි. අනන්ත අපරිමාණ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා මේ උත්තරීතර ධර්මය ආબોධ කෙලේ පාරමී සම්භාර මුදුන් පමුණුවාගෙනයි. ඒ උතුමන් වහන්සේලාගේ ශ්‍රේෂ්ඨ ගුණයට අපේ ගෞරවාචාර්ය නමස්කාරය වේවා. අපටත් මේ කරන බණ ඇසීම, බණ දැසීම, අනිකුත් දාන ශීල භාවනාදි සෑම කුසලයක් පාරමී බාටපත් වී අපේ ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වේවා කිය අවසන් වරට ප්‍රාර්ථනා තබා ගනිමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු තුම්හේ සදාතේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.